ජීවේ සම්භවයේද මානව පරිණාමයේද අනවරත සංසිද්ධියක් ආබාධ සහිත බව උපතින් මෙන්ම පසු කාලීනව රෝගී තත්වයන් හෝ කිසියම් අනපේක්ෂිත සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස පූර්ණ හෝ අර්ධ ලෙස ආබාධිත තත්වයට මුහුණ දුන් ජන කොටස් අප සමග දේශීයව මෙන්ම ගෝලීය වශයෙන්ද ජීවත් වෙනවා මනසින් දියුණු මිනිසා සහ ඔහුගේ ගති පැවතුම්ද සංස්කෘතික උරුමයන්ද මෙම ආබාධිත සහෘද ජන ජීවිතය සමග ගලපා ගැනීම කෙබඳු වීද යන්න අප විසින් ඉතා විමසිලිමත් ලෙස නිරීක්ෂණය කළ යුතු කාරණාවක්. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ඇති වූ එකඟතාවක් පරිදි ආබාධ සහිත පුජ්‍යලීන් සඳහා වූ ජාත්‍යන්තර දිනය ලෙස දෙසැම්බර් 3 ප්‍රකාශයට පත් වුණා. ඒ වර්ෂ 1992 සිට ශ්‍රී ලංකාව තුල පමණක් සංගණන දත්ත අනුව සමස්ත ජනගහණයෙන් 8.6% පිරිස එනම් මිලියන 1.6%කට අධික ජනගහණයක් කිසියම් ශාරීරික හෝ මානසික ආබාධයක් ඇත්තන් වශයෙන් හඳුනාගෙන තිබෙනවා. ලෝක මට්ටමේදී ආබාධ සහිත ජනගහණය බිලියනයකට අධික බවයි සඳහන් වන්නේ. රජයේ ප්‍රධානතම ආයතනයක් වන ජනාධිපති කාර්යාලයේ මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව මැතිවරණ කොමිෂන් සභාව සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ රට පුරා පාසල් රැසකද විවිධ ආබාධ සහිත අපේම ශ්‍රී ලාංකික පුරවැසියන් විවිධ තනතුරු හා වගකීම් දරමින් සේවයේ නිරත වෙනවා. වර්තමානයේ ඇතැම් පුජ්ජලික සමාගම් හා උසස් අධ්‍යාපන ආයතනද ආබාධ සහිත පුජ්ජලයින්ගේ ආබාධ තත්ත්වයන්ට වඩා ඔවුන්ගේ හැකියාවන් හා අයිතීන් සැලකිල්ලටගෙන ඔවුන්ව වෘත්තිකයන් ලෙස සේවයේ යෙදවීම අරඹා තිබෙනවා. මම දැනට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිතුමාගේ ලේකම් කාර්යාලයේ සිංහල හා ඉංග්‍රීසි භාෂා කතන පරිවර්තක කෙනෙක් හැටියට තමයි වැඩ කරන්නේ. Why doesn't COVID-19 get contracted to a nurse? Because they wear masks properly, they wash their hands regularly. So that's why we should look at as to why this doesn't get contracted. So that should be emphasized. මේ ආබාධ සහිත තනත්තන් සඳහා වූ සේවා යෝජකයන්ගේ ජාලයට රැකියාවට ගත්ත ප්‍රථම ආබාධ සහිත පුද්ගලයා මම. ආබාධිත ජන සහෘදයන්ගේ කායික දුබලතා අභිභවමින් ඔවුන් සතු සුවිශේෂී හැකියාවන් ඉස්මතු කොට ඔවුන් තුළ පවතින විශේෂ ප්‍රාගුණ්‍යයන් ඔස්සේ සමාජයේ ඉතා යහපත් සහ අතිසාර්ථක පිරිසක් බවට පත්කිරීමේ මූලික අඩිතාලම අප විසින් තනා දිය යුතුයි. එය අතිශයින් මානවවාදී කාරණාවක් සේම කිසියම් නෛතික රාමුවක් ඔස්සේ ක්‍රියාත්මක යහපත් ජන සමාජයක ප්‍රබල සමාජික යුතුකමක්. සියලු සේ ආබාධ සහිත පුද්ගලයන් සඳහා පුහුණුව ලබා දෙන්නේ මම. ඒකම ආබාධ සහිත පුද්ගලයන් ගත්තා එකම තවත් වැදගත් වෙන දෙයක් තමයි සමස්ත සමාජයට මේ පිළිබඳ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ දැනුම ලබා දෙන එක සහ සේවා යෝජකයන්ට ආබාධ සහිත පුද්ගලයන් රැකියාගත කිරීමේදී ඔවුන්ට ඔවුන් ලබා දිය යුතු සේවාවන් මොනවාද ඒ වගේම ආබාධ සහිත පුද්ගලයන් සේවයට ගන්න කියන එකයි අනිත් එක මේ ඉන්ක්ලූසිව් වර්ක් ප්ලේස් කියන එකයි අන්තර්කරණ සේවා ස්ථානයක් ස්ථාපිත කරන්නේ කොහොමද ආබාධ සහිත පුද්ගලයන්ට රැකියා ස්ථානයේ අවශ්‍ය පහසුකම් මොනවාද
ඔවුන් රැකියාගත කරන්නේ කොහොමද? ඒ වගේම ඒ උන්ට මේ සමාජයේම කොටසක් නිසා ඔවුන්ට ස්වාධීන පුද්ගලයන් ලෙස රැකියාවක් කරලා වැටුපක් ලබාගෙන සමස්ත සමාජයටම සේවයක් කරන්නේ කොහොමද කියන එක ඔවුන්වත් දැනුවත් කරනවා. ආබාධිත තත්ත්වයේ පසුවන පුජ්‍යලේඛකගේ මානසික අවපාත ඉවත්කොට ඔහුගේ මනස තුළ ආත්ම විශ්වාසය ස්ථාපිත කිරීම ඉතා සියුම් ක්‍රියාවලියක්. විටක තම ජීවිත අනුභූතීන් සහ ස්වයං බුද්ධිමය කතිකාවන් තුළින් නැගී සිටි මෙවන් පුද්ගලයින් තවත් එවිනිම දහසකුත් දෙනාගේ ජීවිතාලෝකය පිණිස ප්‍රබල පිටිබලයක් සපේන. ඇත්තටම ගොඩක් සතුට දවසක්. මම හිතුවේ නෑ මෙච්චර ඉක්මනට මගේ හීනය සැබෑකට ගන්න පුළුවන් වෙයි කියලා. මගේ අම්මා තාත්තගේ බලාපොරොත්තු වුණේ මට රැකියාවක් ලබා දෙන එක. බලාපොරොත්තු ඉෂ්ට කරගන්න මං වෙනුවෙන් ගොඩාක් අය මහන්සි වුණා. විශේෂයෙන්ම ජාතික රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා ආදරය මතක් කරනවා. ආබාධිත තත්ත්වයට පත් වෙනකොට ඇත්තටම මම තුන්වෙනි වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක්. හැබැයි මමගේ ඉලක්කය වෙත ළඟාවීම ඒ අනතුරත් නිසා මං අතහැරියේ නැහැ. 2011 වර්ෂයේදී මම මගේ උපාධිය සම්පූර්ණ කරනවා. ඊට පස්සේ වෛද්‍යවරයක් විදිහට විවිධ ආයතනවල විවිධ ක්ෂේත්‍රවල වැඩ කරනවා. දැනට මම රාගම පුනරුත්ථාපන රෝහලේ වෛද්‍යවරයක් විදිහට වැඩ කරනවා. මට තිබ්බ ලොකුම ගැටලුව තමයි ප්‍රවේශ පහසුකම් නැති එක. අපේ ගොඩාක් බිල්ඩින් වලට ප්‍රවේශ පහසුකම් තිබුණේ නැහැ. ඒකට ලොකු අපහසුතාවයන් වලට ලක් වුණා. රෝහල් වල වැඩ කටයුතු කරනකොට, ඒ වගේම ෆීල්ඩ් එකේ වැඩ කරනකොට. ආබාධිත පුද්ගලයන් සමාජාන යෝජනය කිරීමේ යහපත් ප්‍රවණතාවක් පෙරදිග මෙන්ම අපරදිග රටවලද වෙන්වෙන් වශයෙන් නිරීක්ෂණය කළ හැකි. මෙහිදී ඉතා සියුම්ම විමර්ශනය කිරීමේදී සංස්කෘතික වශයෙන් කෙතරම් පෝෂණය වුවද පෙරදිග අපට වඩා අපරදිග ක්‍රමෝපායන් වඩාත් ප්‍රායෝගික බව හැඟී යනවා. ආබාධිත පුද්ගලයන් පිරිසකගේ ආකල්පමය වශයෙන් ගත්තොත් ඔවුන් බොහොමයක් දෙනා කැමති නැහැ අනුකම්පා සාගතව ඒගොල්ලන් දිහා බලනවට. ඒ වගේම ඔවුන් ගොඩක් ඉල්ලන්නේත් ඒගොල්ලන් ඇත්තටම ජීවිතයේ දුෂ්කරතාවයන් වලට එදිනෙදා වැඩ කටයුතු කරගන්න ලොකු දුෂ්කරතාවයන් වලට මුහුණ දෙනවා. කාටවත් අත නොපා තමන්ගේ සෝත්සාහයෙන් තමන්ගේ දැනුම තමන්ගේ කුසලතාවයන් පාවිච්චි කරලා මේ රටේ වැඩදායි පුරවැසියෙක් විදිහට ජීවත් වෙන්න අවස්ථාව සලසා දෙන්න කියන එක. ෆිසිකල් ඩිසබිලිටි එකක් තිබීම හෝ එහෙම නැත්නම් විෂුවල් ඉම්පෙයාර්මන්ට් එකක් නැත්නම් හියරින් ඉම්පෙයාර්මන්ට් එකක් තියෙන මේ හැම දෙනාගේම අවශ්‍යතාවයන් වෙනස්. එකිනෙකට වෙනස්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේදී මේ හැම දිනාටම තමන්ගේ කුසලතාවයන් තමන්ගේ දක්ෂතාවයන් වලින් ප්‍රයෝජනයක් ගන්න රටට වැඩක් කරගන්න වැඩක් කරන්න වැඩදායි පුරවැසියෙක් වෙන්න අවස්ථාව මේ රටේ නිර්මාණය වේවි කියලා. පරිපූර්ණ මිනිසුන් දහසකට නොහැකි වූ දහසක් දී ආබාධිත ඔවුන්ගේ තාර්කික විද්‍යාත්මක පරීක්ෂණ තුළින් කෝටි සංඛ්‍යාත මිනිසුන්ගේ සුබ සිද්ධිය සඳහා හේතු පාදක වූ අවස්ථා අපට නිරීක්ෂණය වෙනවා. මේ එවන් අවස්ථාවක්. My name is Stephen Hawking. I have traveled the world, studying and lecturing about time and space and the laws that govern the universe. මහාචාර්ය ස්ටීවන් හෝකින්ස් ඇල්බර්ට් අයින්ස්ටයින්ගෙන් පසු මෙලොවට බිහි වූ මහා විද්‍යාඥයා ලෙසයි ලෝකේ ප්‍රකට වී ඇත්තේ. එහෙත් වයස අවුරුදු 22 දී ස්නායු හීනවීමේ රෝගී තත්ත්වයකට ගොදුරු වීම නිසා හිසේ සිට පාදාන්තය දක්වා අකර්මණ්‍ය වූ සිරුරක් සහිතව කල් ගෙවන්නට සිදු වූ ඔහුගේ ආයු කාලය මාස 22කින් එනම් වයස අවුරුදු 24 දී අවසන් වන බවයි වෛද්‍යවරු නිගමනය කළේ. එහෙත් එයට අභියෝග කළ ඔහු තවත් වසර 54ක් ඉදිරියට ජීවත් වෙමින් මෑත යුගයේ බිහි වූ
අද්විතීය විද්‍යාඥයා බවට පත් වුණා. 2018 වර්ෂයේදී මිය යන විට ඔහුගේ වයස අවුරුදු 76ක්. පැත්තකට ඇලූ හිස, විදුලි බලයෙන් ක්‍රියා කරන රෝද පුටුවකට සිරගත් වූ ජීවිතය, කතන චලන අනුව තිරය මත ඔය සින්තසයිසරයක ආධාරයෙන් ජීවත් වන ඔහුගේ අද්විතීය චින්තන ශක්තිය විසින් මහාචාර්ය ස්ටීවන් හෝකින්ස් අපට පෙන්වා දුන්නේ භෞතික ශරීරයක් හෙවත් ස්කන්ධයක් තුළ සිරගත වී ඇති ජීව ශක්තියට කෙතරම් අසිරිමත් දේ කළ හැකිද යන්නයි. ඔහු ආදායම් වාර්තා තැබූ භෞතික විද්‍යා පොත් කිහිපයක්ම ලොවට දායාද කළා. If you want to explore the inside of a black hole, choose a big one. People have searched for many black holes of this mass, but have so far not found any. This is a pity, because if they had, I would have got a Nobel Prize. සමහර වෙලාවට යම් කිසි හදිසි අනතුරකින් හරි මොන හරි එකකින් වුණත් නැත්නම් රෝගී තත්වයකින් අනපේක්ෂිත විදිහට ආබාධිත වෙන්න පුළුවන්. නමුත් ඒ ආබාධිත වුණා කියලා අපි සාමාන්‍ය කරපු රූටින් එකෙන් එහෙම නැත්නම් ජීවන රටාවෙන් වෙනස් වෙන්න අවශ්‍ය නැහැ. අපිට ඒක සඳහා තාක්ෂණය තියෙනවා. ආබාධ සහිත පුද්ගලයන් තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය භාවිතා කරන්න ඔවුන්ට විශේෂ ආධාරක උපකරණ තියෙනවා. එවාගේ දුෂ්‍යාබාධ සහිත පුද්ගලයෙක් ගත්තොත් ඔවුන්ට පරිගණකය හසුරවන්න විශේෂ මුදුක්‍රාංගය ස්ක්‍රීන් රීඩර් සොෆ්ට්වෙයාර් එකක් කරහා හඬ මාර්ගයෙන් දුෂ්‍යාබාධ සහිත පුද්ගලයන්ට රැකියා ස්ථානයේ සහ වෙන ඕනෑම දෙයක් කරන විට ඒ පරිගණක තොරතුරු සංනිවේදන තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ජංගම දැන් තියෙන ස්මාර්ට්ෆෝන් දුරකථන හරහා මේ තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අපි ශ්‍රව්‍යාබාධ සහිත පුද්ගලයන් ගත්තොත් ඔවුන්ටත් සංඥා භාෂාව වැදගත් වෙනවා. සංඥා භාෂාව හරහා මේ තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය ලබා දෙනවා. ශාරීරික ආබාධ සහිත තියෙන පුද්ගලයන්ටත් ප්‍රවේශ පහසුකම් ලබා දීලා ඔවුන්ට මේ තාක්ෂණය ලබා දෙනවා. පමනකු නොවී අපට හෙටක් තියෙනවා අරුණලුකෙන් හිනැහිනව දිනක් ලබනවා. සෝබා දහමේ විශ්මිත නිර්මාණයක් වූ මිනිසා විටක පරිපූර්ණ මිනිසකු ලෙසත් තවත් විටක විශේෂ අවශ්‍යතා සහිත මිනිසකු ලෙසත් ජනිත වීම අප අත්විඳින පරම සත්‍යය. දෑත් දෙපා හොඳ හැටි තිබියදීත් නිරර්ථක ලෙස කාලය ගෙවන බොහෝ දෙනා අතර ආබාධ සහිත මේ පිරිස් උදෑසනින් දවස ආරම්භ වූ පසු රාත්‍රියේ දවස අවසන් වන තුරුම තමන්ගේ දෑත් දෙපා සහ අඩුපාඩුකම් වලට අභියෝග කරමින් ලෝකය වඩා සුන්දර ලෙස දකින්නට උත්සාහ කරනවා. ඔවුන්ගේ දිරිය ජීවිත සැබවින්ම ප්‍රශංසනීයයි. මේ අත්කම් නිර්මාණ හැම දෙයක්ම අතින් කරන්නේ. ඒක නිසා අපිට මේකට ලොකු කාලයක් යන එක එක නිර්මාණ හැටියට සාමාන්‍යයෙන් මේ වගේ කලයක් හදනව නම් අපිට සති දෙකක් විතර යනවා. තනිකර අතින්මයි හදන්නේ කොළ නවල නවල නවල. බිත්ති රාමුවක් හදන්නත් මල් දාලා එම හදනව නම් අපිට දවස් 3කින් 4කින් පුළුවන් ෆ්‍රේම් කරලා ඔක්කොම කරලා සාමාන්‍යයෙන් ගොතන මේ වගේ බිත්ති සැරසිල්ලක් කළොත් අපිට සති දෙකක් විතර යන ලොකු කාලයක් යන අතින් කරන නිර්මාණ නිසා. ඉතින් මම අන්තර්ජාලයේම Facebook පේජ් එකක් හදලා තියෙනවා මගේ නිර්මාණ දාන්න. ඒක හරහා තමයි මම හැම ඕඩර් එකක්ම අරගෙන ඕන දෙයක් අරගෙන ඒවන් නිෂ්පාදනය කරලා හදලා ඒ ගන්න කෙනාට ඕන විදියට ගෙදරටම යවනවා. කිසියම් ආබාධිත පුද්ගලයෙක් පවතින සමාජ තත්ත්වෙන් පහළට ඇද දැමීමේ කාරණාවක් බවට එය තීන්දුව කළහොත් ඔහු හෝ ඇය ඒන් මුදවා ගැනීම අසීරු කරුණක්. එවන් තත්ත්වයන්වලදී ඒ සඳහා යොමු වී උක්ත පුද්ගල කුලකය රටක නිෂ්පාදන ක්‍රියාවලියේ ක්‍රියාකාරී සමාජිකයන් බවට පත් කරගත යුතුයි. මේ තියෙන කඩදාස් වලින් හදපු මල් වාසයක්
මේකට අපිට ගිහ මට ගිහිල්ලා තියෙනවා ඒ පොකොල 100කට වැඩිය ගිහින් තියෙනවා පොඩි වුණාට මේක අපිට ඉල්ලන විදිහට කැමති විදිහකට කරන්න පුළුවන් මේක කැඩෙන්නේ මුකුත් නැහැ මේක හොඳ හයියට තියෙන කඩදාසි වුණාට ගැලවෙන්නේ මුකුත් නැහැ මේ වගේ හදපු නිර්මාණයක කොටස් කීපයක් මම ගෙනල්ලා තියෙනවා අපිට මේක මේ විදිහට තමයි මෙහෙම සෙට් කරන් තියෙන්නේ මෙතන අඩියට වෙන විදිහට මේ වගේ අපිට ඕන විදිහකට මේක මේ වගේ කලද හංස ඕනද නිර්මාණයක් කරන්න පුළුවන් කඩදාසි වලින් අපේ සමාජයේ ලොකු මතයක් තියෙනවානේ ආබාධිත කෙනෙකුට මුකුත් කරන්න බෑ රස්සාවක් කරන්න බෑ නිකන් ගෙදරට වෙලා ඉන්න ඕනේ කියලා එහෙම නෑ අපිටත් කරන්න දෙයක් පුළුවන් අපි හිතුවොත් ඕන දෙයක් කරන්න පුළුවන් ලංකාවේ ආබාධිත ප්‍රජාවගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ඉගෙන ගන්න වයස් කාණ්ඩවල එහෙම නැත්නම් තරුණ වයසේ එහෙම නැත්නම් මැදිවියේ පසුවන වයස් කාණ්ඩවල පුද්ගලයන් ඇත්තටම මේ කියන්නේ මේ රටේ නිෂ්පාදන ධාරිතාවයට සහභාගී කරව ගන්න පුළුවන් ප්‍රජාවක් ඔබ දැනට ආබාධ සහිත නායිකාවක් හැටියට මේ ක්‍රීඩාව ඇතුළු විවිධ ඉසව් වලින් දස්කම් පාලා තියෙනවා ඔබ ක්‍රීඩාවට අවතීර්ණ වෙච්ච හැටි ගැන අපිට පොඩ්ඩක් කියන්න ඇත්තම කිව්වොත් මම ගියේ සාමාන්‍ය පාසලකට මට ඇත්තටම අවස්ථාවක් දුන්නේ නැහැ ක්‍රීඩා කටයුතු වලට යොමු වෙන්න. ඉතින් මම 1991 දී ආබාධසහිත පුද්ගලයන් වෙනුවෙන් පවත්වන ක්‍රීඩා තරඟ සඳහා සහභාගී වුණා. ඒ සහභාගී වීමත් එක්ක මට දැඩි ආශාවක් ආවා ක්‍රීඩිකාවක් විදිහට ඉදිරියට යන්න. ඉතින් ඊට පස්සේ මම දිගටම ඒ සම්බන්ධයෙන් කටයුතු කරා විවිධ තරඟ වලට සහභාගී වුණා. ඊට පස්සේ මට හම්බ වුණා 2002 වර්ෂයේ කොරියාවේ බූසාන් නුවර තිබු ආසියානු පැසිෆික් කලාපීය තරගාවලියට සහභාගී වෙන්න. ඒක රටවල් 40 ගානක් වගේ ප්‍රමාණයක් සහභාගී වෙන තරගාවලිය. එතකොට ඒ තරගාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මට පුළුවන් වුණා ලංකාවට රිදී පදක්කමක් ගේන්න 2002 වර්ෂයේ. ඊට පස්සේ මම දිගටම ක්‍රීඩා කටයුතු වල නියැලුණා වුණා. මම වීල්චෙයාර් ටෙනිස් ක්‍රීඩිකාවක් විදිහට කටයුතු කරා. මේ වෙනකොට මම පැරා ඔලිම්පික් සම්බන්ධව ඒ කියන්නේ ලංකාවේ ජාතික පැරලිම්පික් කමිටුවේ නියෝජිත වරියක් විදිහට කටයුතු කරනවා. දැන් මම ක්‍රීඩාවෙන් ඈත් වෙලා ඉන්නේ. නමුත් ක්‍රීඩාවත් එක්ක සම්බන්ධ වෙලා ආබාධසහිත පුද්ගලයන්ගේ ඉදිරි ක්‍රීඩා කටයුතු වලින් අවශ්‍ය සහයෝගය මේ වෙනකොට ලබා දෙනවා. නුදුරේදී අවසන් වුණු පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ජයක් ලැබූ දරුවන් මෙන්ම සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී සමත්කම් දක්වන දරුවන්ද කියා පාන්නේ. අප මව්බිමේ ආබාධ සහිත දරුවන්ටද අන් සියලු දරුවන් මෙන්ම ජීවිතයේ ඉදිරියට යාමට හැකියාව හා අපේක්ෂාවන් ඇති බවයි. ශිෂ්‍යත්ව පාස් වුණ එක ගැන ගොඩක් සතුටුයි. මම ශිෂ්‍යත්ව ලියලා ලකුණු 121ක් ගත්තා. මට සිරිල් සර් පුනෝසරේ ඉඳන් ගොඩක් කැප වෙලා ගැන්නුවා. මගේ අනාගත බලාපොරොත්තුව උපාධියක් අරගෙන රේල් ගුරුවරයෙක් වෙන. මං මේ රටේ සිටින සියලුම දෙමාපියන්ට කියනවා ඔබේ දරුවාගේ මොනයම් හෝ විශේෂ වූ අවශ්‍යතාවයක් පෙන්නුම් කරනවද ඔහු අධ්‍යාපනය සඳහා යොමු කරන්න ආබාධයේ බාධාවක් නොවේ යන්න අප පාසලෙන් මේ දරුවන්ගෙන් අපි ඔප්පු කරලා තියෙන නිසා මම විශේෂයෙන් මේ පාසල මට ලැබීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා මොකද මේ පාසල ලැබුණාට පස්සේ තමයි මගේ දරුවගේ ජීවිතයට ඇත්තටම මේ අනාගතයක් තියෙනවා කියන එක මට බලාපොරොත්තුවක් ඇති වුණේ මේ පාසල තමයි රජයේ එකම විශේෂ අධ්‍යාපන පාසල නමුත් අපිට තියෙන්නේ මේ පාසල කිව්වට පාසලට ආйти බෝඩ් එක විතරයි මොකද අපිට ඉඩමක්වත් ඒ වගේම ගොඩනැගිල්ලක්වත් නැහැ තමන්ගේ දරුවෙක් හරි කවුරු හරි ඉන්නවා නම් ආබාධයක් තියෙන ඒ අයව අහකට දාන්න එපා ඒ අයට මුකුත් කරන්න බෑයි කියලා නිසි විදියට අධ්‍යාපනය ලබා දෙන්න මගේ දෙමාපියෝ මට අධ්‍යාපනය ලබා දුන්නා වගේ දෛවයේ කුරිරු සර්දමට අභියෝග කරමින් තමා සතු ආත්මීය විශ්වීය ශක්තිය කැටිකොට මුසුකොට දෛවයේ විසින් සංගවා තැබූ තමා සතු විශේෂිත ජයග්‍රහණ අත්පත් කර ගැනීමට ඔවුන් තුල පවතින නොනැසෙන ශක්තිය පිළිබඳව අපගේ සිත් තුල පවතින්නේ මහත් අභිමානයක්
සූජිසික් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් වලදී උපත ලබන්නේ 1982 දෙසැම්බර් 4 වෙනිදා. ඔහුගේ මව විසින් කියවන ලද ඔබේ ශරීරයේ ස්වභාවය ඔබේ ජීවිතය දිනන්න කිසිවිටකත් බාධාවක් නොවේ යන ලිපියක් මේගේ මුළු ජීවිතේම උඩි යටිකුරු කරන්නක් ඕවා. අනිත් හැමෝටම අත් දෙකක් තියෙනවා. කකුල් දෙකක්ද තියෙනවා. මට නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය මිනිසු අතර මම සුවිශේෂී කෙනෙක්. ඉතින් ඇයි මම මේ සුවිශේෂී දෙයින් ප්‍රයෝජනයක් නොගන්නේ? ධනාත්මකව හිතන්න ඔහු පටන් ගත්තේ එදායි. අවුරුදු 21 වෙනකොට ගිනුම් කරන උපාධිය සම්පූර්ණ කරන මේ 2005 දී Life Without Limbs කියන ආයතනය පටන් ගන්නවා. ඒ අවුරුද්දෙම අතපය හතරම තියෙන කෝටි ගණනක් ජනයා අතරේ වසරේ ඕස්ට්‍රේලියානුව සම්මානයක් නික්ට හිමි වෙනවා. 2007 දී Attitude Dis Attitude නමින් ආයතනයක් ආරම්භ කළ මේ අද මානසික වර්ධනය සහ තරුණ ගැටලු පිළිබඳ උපදේශකෙක් සහ motivative speaker කෙනෙක් විදිහට දේශන පවත්වමින් ලෝකේ පුරාම සංචාරය කරනවා. වර්ෂ 2012 දී කාණේ සමග විවාහ වුණු මේ අද ආදරණීය සැමියෙක් වගේම දරුවන් සිව් දෙනෙකුගේ ආදරණීය පියෙක්. තම තමන්ගේ දක්ෂතා වපසරිය තුළ තමන් සිදු කරන ආත්ම ප්‍රකාශනයේ ප්‍රබල වන තරමට අපට බොහෝ දෑ සඳහා ළඟාවීමේ හැකියාව තියෙනවා. අද වන විට ඔවුන් සතු දහසකුත් එකක් හැකියාවන් අතුරින් ඔවුන්ගේ ක්‍රීඩා කෞශල්‍ය ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයන් දක්වා රැගෙන යන්නට සමත් වී තිබෙනවා. ප්‍රාර්ථනාවන් මෙන්ම නිතර දකින සිහිනයක් වෙනුවෙන් උඩුගම් බලා යා යුතු කාලයක ඔවුන්ගේ උත්සාහය පැරා ඔලිම්පික් ක්‍රීඩා මට්ටම දක්වා කෙමෙන් ළඟා වී තිබෙනවා. පැරාදක්ෂතම ක්‍රීඩිකාව 2016-2017 සම්මානීය ජයග්‍රහණය කරා. මම හිතනවා මට ඉස්සරහටම යන්න පුළුවන් වෙයි කියලා. මම දෘශ්‍ය ආබාධිත කෙනෙක්. ඔබ ආබාධ සහිත කාන්තාවක් හැටියට ආබාධ සහිත ජනතාවගේ සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ නායකත්වය හොබවනවා. එතකොට අපිට අපි වෙනුවෙන් මොනවාද මේ අවස්ථාව වෙනකොට සිදු කරන්නේ? ඇත්තටම මේ වෙනකොට ආබාධ සහිත පුජ්‍ය සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සභාපති නායිකාව හැටියට මම මැදිහත් වෙලා ඉන්නවා. ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ 50 කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන යා මේ කටයුත්තේදී මම සහයෝගය ලබා දෙනවා. ඇත්තට මේ පනත ඉතාමත්ම වැදගත් වෙනවා ආබාසහිත ප්‍රජාවට. මොකද ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරගන්න නම් මේ පනත පාර්ලිමේන්තුවට ගිහිලා නීතියක් විදිහට ආවොත් ඔවුන්ට පුළුවන් හෙට දවසේ ඉන්න ආබාධ සහිත අයට දැනට සිටින අයට ඔවුන්ට සුරක්ෂිත ජීවිතයක් ගත කරන්න යහපත් අනාගතයකට යන්න මේ පනත ගොඩක් උදව් වෙනවා. මොකද එතනින් අපි දන්නවා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ සඳහන් වෙනවා ගොඩාක් කරුණු කාරණා. මේ කාරණා ගොඩක් මේ පනත ඇතුලේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වෙලා එළියට එනවා කියන්නේ ආබා සහිත අයට ඉතාමත් වැදගත් කාරණාවක්. Could mean the world's disaster, could change your joy and laughter. ගෝලීය වශයෙන් නිරීක්ෂණය කිරීමේදී පරිදියේ ස්ථාපිත රටවලට වඩා න්‍යෂ්ටික රටවල තම සහෘද ආබාධිත සගයින්ගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒම සඳහා විධිමත් සහ අවිධිමත් ක්‍රියා පටිපාටි ක්‍රමෝපායන් භාවිත කරනවා. මේන් වඩාත් වැදගත් වනුයේ ඔවුන්ගේ සමාජාන යෝජන ක්‍රියාවලිය ඔවුන්ට ආගන්තුක නොවන ලෙසට මතුකර ගැනීමයි. ඒ සඳහා අපරදිග මාධ්‍ය හා විනෝදාත්මක ශානරයන් වඩා වැඩි දායකත්වයක් ලබා දී ඇති බව පැහැදිලිව නිරීක්ෂණය වෙනවා. Okay.
උපතින් හෝ පසු කාලීනව කිසියම් ආබාධිත තත්ත්වයකට මුහුණ පෑ පුද්ගලයෙකු එම මානසික තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා කිසියම් වින්දනාත්මකෝ සමාජීය ක්‍රමවේදයන් භාවිත කළ යුතුයි. එසේ නොකොට අතහැර දැමීම තුල ඔහු හෝ ඇය අවසානයේ නගරයක මාවතක සංඥා ලාම්පුවක් අසල තම ජීවිතය වෙනත් පිරිසක් මතට පටවන යාචකයෙකු බවට පත් වෙනවා. නැතහොත් ඔහු සංවිධානාත්මක යාචක වෘත්තියේ ශ්‍රමිකයෙක් වෙනවා. ඔවුන්ට අනුකම්පාව නැවේ අවස්ථාව දෙන්න ඔවුනුත් මේ සමාජයේ කොටසක් ඔවුන් එක්ක කටයුතු කරන්න ඔගලන්ගේ කටයුතු වලට ඔවුන් මැදිහත් කරගන්න විශේෂයෙන්ම කාන්තා සංවිධාන වලට මම කැමතියි කියන්න තනි තනිව කටයුතු කරන්න එපා අබාධිත කාන්තා වුණුත් ඔගලන්ගේ වැඩ කටයුතු වලට සම්බන්ධ කරගන්න ආබාධ සහිත ගැහණු දරුවා කියන තැනැත්තාව පාසල් වලට යවන්න එතකොට අපිට අධ්‍යාපනයේ තියෙන අයිතිවාසිකම් නැති වෙලා යනවා රැකියා වට යන්න බෑ ඒක නැති වුණොත් ඉතින් ඒ දෙක නැති වුණාම අපේ පෞ ජීවිතයක් ගත කරන්න තියෙන අයිතිවාසිකම් නැති වෙනවා දරුවන් ලැබීමට ඒ වගේම දේපල වලට හිමිකම් කීමට ওই වගේ අයිතිවාසිකම් ගොඩාක් නැති වෙලා යනවා මේ සමාජයේ තියෙනා වූ ආකල්ප නිසා ආබාසයිත දරුවෙක් තමන්ගේ පවුලට ආවොත් ඒ දරුවට අධ්‍යාපනයට යන්න රැකියාවකට යන්න ඒ සහයෝගය පවුලෙන් දෙන්න මොකද පවුලේ සහයෝගය නැතුව උන්ට කොහෙත්ම තැනකට එන්න හැකියාවක් නැහැ ඒ වගේම තමයි ආබාසයිත කාන්තාවක් කියන්නේ ගෙදරට වෙලා ඉන්න ඕනි මුල ගැන්විලා ඉන්න ඕනි කෙනෙක් නෙවෙයි උන්ටත් මේ සමාජයේ යමක් කර හැකි say that we want a good fit that disabled people should fit into society අතීතයේ ආබාධසහිත පුද්ගලයන්ට හඳක් නැගීමට ඉඩක් තිබුණේ නැහැ නමුත් ඔවුන්ව නිවැරදි විදිහට සමාජයට අනුයෝජනය කරගන්නේ කොහොමද කියන එක පසු කාලීනව නිතර කතාබහට ලක් වුණා ආබාධ සහිත භාවය ගැන අධ්‍යයනය කරනකොට වැදගත් වන්නේ අන්න ඒ විදිහට වඩාත් හොඳින් ඔවුන්ව සමාජයේ කොටස්කරුවන් කරගන්නේ කොහොමද කියන එකයි. මේ ගැන වඩා පැහැදිලිව පෙන්වන්න මගේ මිට මෙලවූ දෑත් ඇසුරෙන් පුංචි ක්‍රියාකාරකමක් කරලා බලමු. මෙහිදී මගේ දකුණටින් දැක්වෙන්නේ ආබාධ සහිත ප්‍රජාව හා ඒ පිළිබඳ සමාජයේ ආකල්ප සහ වැටහීම. වම් අතින් සංකේතවත් වන්නේ අවශේෂ සමාජය. දකුණටින් දැක්වෙන ආබාධ සහිත ප්‍රජාව දිහාවට අතීතයේදී අපි වැඩි අවධානයක් යොමු කෙරුවේ ඔවුන්ට උදව් කරන්නේ කොහොමද ඔවුන් යම් දෙයක් දකින්නේ හෝ වටහා ගන්නෙ කොහොමද මෙන්න මේ වගේ කාරණා ඔස්සේ නමුත් ආබාධ සහිත භාවය ගැන හැදෑරීම නිසාම අපිට වැටහෙනවා වඩා නිවැරදි ක්‍රමයේ වන්නේ දකුණටින් දැක්වෙන ඒ ආබාධ සහිත භාවය ගැන අපේ ඇති වැටහීම තුළින් අපි වම් අතින් සංකේතවත් අවශේෂ සමාජයේ සිදුවන දේවල් දිහා බලන්නට ඕනේ කියලා මේ අතරේ කලාව සිනමාව හා සාහිත්‍ය තුලත් අධ්‍යාපනය හා නීති ප්‍රතිපත්ති ක්ෂේත්‍රය තුලත් ආබාධ සහිත භාවය නිරූපණය වෙලා තියෙන ආකාරය විශ්ලේෂණය කිරීමත් හරිම වැදගත්. මේ සියල්ල අපට මනවින් සාක්ෂාත් කරන්නේ අද ඔබ පරිපූර්ණ මිනිසෙකුවද ඊළඟ නිමේෂය තුල පූර්ණ ආබාධිතයෙකු බවට පත්විය හැකි බවයි. එය ලොව සදාතන ධර්මතාවයයි. එබැවින් එතෙක් නොසිට ඔබේ කාරුණික දෑත් දිගු කරන්න ඔවුන් වෙතට නැගී සිටින්නට ලොව සරසන්නට එක්ව යන්නට පෙරටම